ස්ම ඔබයින්න නිර්වස්තරයෙන් ඇඟපත කටු ගැහිලා ඔබ වැබිත් දෙක් නේද මේ රෑතිස්ස කොේ දයන්නේ මොන කාරණාවකරද මටේ කාරණාව කියන්න මට පුළුවන් දෙයක් නම් ඔබට හැමදයිම්ම වස්තුෝ දෙන්නම් ලෝකයේ සුප්‍රසිද්ධ නගරයක්තිනවා ඒ තමයි බරනැස්නුවර මං ඒ ධනවත් ගෘුවපතික් වෙලා හිටිය හැබැයි මට තිබුණේ දීනගති මං මේ කාම සම්පත්වොට ගිජි වෙලා හිටියා. දන්දුන්න කෙනෙක් නම් නොවෙයි. දුස්සීල බව නිසා මං මේ පෙරේත ලෝක ඉපදුනාා. ඒමං කරගත්තු පවුනිසාම බඩගින්නෙන් පෙරෙනවා. මගේ කය ඉදිකටුවලින් විදින වගේ. කෑම පීම් ටිකක් සොයාගැන මන් නෑයන්ලඟට යනවා. උන්දල හා දන් දෙෙන්න්නෙත් නෑ දන්දනකොට පරලෝදිී පුුණන්නිවිපාක ලැබෙන බව ද පිළිගන්නෙත් නෑ මගේ දුවනම් නිතරම දාන ගැන කියනවා දෙමවපියන්ට මුතුම් මිත්තන්ට මන්නම් දානය දෙනවා කියලා බ්‍රාක්්මණයගෙන්වල ඒ ෞුද්ධවයට කෑම්බීම් වලින් සලකනෝ මං එතකොට මොනහරි අනුබව කරන්ට හිතාගැෙන අන්දක විින්දයටයනෝ එතකට රජ්ජුරුවෝ පෙරේතයට මෙහෙම කිව ඔබ ගීන් ඉක්මටන්නේ මමත් ඔබට පූජාවක් කරන්න යම් කිසි අවශ්‍යතාවයක් තියෙනනම් මට කියන්න මංගේ ඇදහේතු ලෙස කරුණු සහිතව කියන දෙ හනුව ඒමයි කියල පිරේතයා දාර දෙන තැන්ට ගියා බම්මුණු පිරිසේ ධනය පිළි අරගෙන අනුබව කළා මාර්ගපල්ලාබි ආරය ශ්‍රාවකයන් වහන්සේලා ඒ දාරට වැඩිය නෑ ඒ ආයමත් රජගානුවරටාව අජාසත් රජජුරංගිදිරෙ පහලම කයතුමා නැවතා අපේ පෙරේතාව දැක්කක් දැකළ මේමකිව. මං ඔබට මොනවාද දෙන්නේ. ඔබට යම්කිසි දෙයක් අවශ්‍යනම් මට කියන්න. මං ඔබට බොහෝකාලයක් සතුටින් පිනායන්න ඕන කරන දේවල් දෙන්නම්. රජ්ජුරුවන් වහන්ස බුදුරජාණන් වහන්සේටත් ආරි සංගරත්නටත් ධානමාන් ආදියෙන් උපස්ථාන කරනු මැනව.සිියවුරුත් පූජා කළ මැනව. මගේ යහපතු දෙෙසා මට ඒපින් අනුමෝදන් කළ මැනව. එතකොට මට බොහෝ කලක් සතුටින් පිනායන්න පුළුවනි රයිතුමා ඒ වෙලාවේම ප්‍රසාදෙන් නික්මුණා තමන්ගේ අතිම මහා දානයක් පූජා කරගත්තා ්‍රථගතයන් වහන්සේට මේ සියලු විස්තරය කියා සිටිය ඒ ප්‍රේතයාට ඕන කරන පින් ලබා දුන්නා. මේ විදියට පිනෙෙන් පුදන ලැබු ඒ පිරේතයා රජ්ජුරුවන් ඉදිරියේ පහලවනේ දිව්‍ය ස්වභාවෙන් අතිශයම බැබලි බැබලි මන්දැම් පුදුමාකර සැපයකට පත්වන දෙවියේ. මගේ සැපසම්පත්වලට සමාන කරන්ට පුඩුවන් සැප ඇති මිනිස්සුවත් නෑ. මගේ මේ පුුණ්්‍යිභාවේ බලන මැනවි. ඔබතුමා විසින් මට උපකාර කළා ආර්ය සංග්‍යාව්දෙසා මහාදන් පූජා කළා. දැන් හැමතිස්සේම මන්තෘප්තිමත්වෙලා ඉන්නේ. නරදේවේ. ඒමන් දැන් සූපත්වෙල ඉන්නේ. අටවෙනි චුල්ලචෙට්ටි ප්‍රේතවස්තුවයි. පළවනි බණවරයි.